මිනිසා සහ ඇතැම් සතුන් අතර පවතින්නේ ඉතාමත් දීර්ඝකාලීන සම්බන්ධතාවක්. මේ සම්බන්ධතාවය ඇතිවෙන්න ප්‍රධාන හේතුවක් වෙන්නට ඇත්තේ මිනිසා අද කශේරුකාව කෙලින් සිටිනසේ සිටගත්ත් ඈත ගල් යුගයේ ප්‍රාග් ඓතිහාසික අතීතයේ අපිත් මේ සතුන් සමග කිට්ටුම සම්බන්ධතාවක් තියාගත් එක වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපට පරිසරයේ ඉන්න සත්ව කොට්ටාස දෙකක් නිතරම හම්බ වෙනවා. ආදරයට හුරතලයට අපි නිතරම අපි ළඟින් ඉන්න සත්වයින් සහ මිනිස් ජීවිතයට එහෙම නැත්නම් ජන ජීවිතයට බාධාවක් ලෙස වනගතව ස්වාධීන පැවැත්මක් ඇති කරගත් වනජීවීන් කියන මේ කොට්ටාස දෙකම අපේ ජීවිතවලට ඍජුව හා වක්‍රව ඇතැම් අවස්ථාවල බලපෑම කරනවා. ඉතින් යාළුවනේ, ඔයත් මේ පිළිබඳ යම් අත්දැකීමක් නොලැබුවත් අපේම සහෝදර සහෝදරයන් දෛනිකව අත්දකින වගේම රටේ පවතින නිම නොවන අර්බුදයක් සම්බන්ධයෙන් කාලීන විමසුමක් විශ්ව නවාතන අද අපි අරන් එන්නේ මෙන්න මේ හේතුව නිසයි. අලින්ට ළමයින්ට නලියන්නම හිතුණත් ලංකාවේ අලි තර්ජනය එහෙම නැත්නම් අලි මිනිස් ගැටුම තුළින් මේ දෙපාර්ශ්වයටම සාධාරණයක් අරගෙන මේ තර්ජනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ විග්‍රහයක් රැගෙන එන්න විශ්ව නවාතන අපි මේ වීඩියෝයේදී හුඟක් උත්සාහ ගන්න බවත් මතක් කරන්න ඕනේ. ඉතින් ඔයත් අපේ මේ අලුත් චැනල් එකට එකතු වුණු අලුත් යාළුවෙක් නම් මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා කුඩා සීනුවත් ඔබාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ, දිනපතා දහස් සංඛ්‍යාත ජනතාවක් ඒකරාශී වන කොළඹ නගරයට වනාලී ඇවිත් මිනිසුන් විනාශ කළා කීවොත් ඔයා පුදුම වෙයි. සමහර විට ඔයා මා එක්ක එකග වෙන එකකුත් නැහැ. නමුත් යාළුවනේ, ඒක ඇත්ත. මේ සිත්‍රිය සිදුවන්නේ 1951 කොළඹ කොටුව ප්‍රදේශයේදී. ආචාර්ය පෘථ්වීරාජ් මහතා දක්වන පරිදි මේ කොළඹ කොටුව තුළ සිදුවුණු වල්ලලි සංක්‍රමණයෙන් පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පවා පත් වෙනවා. මේ විදිහට අලි මිනිස් ගැටුම ඉතා ඈත ඉතිහාසයක් තුළ වාර්තා වෙනවා. අපි මේ කතා කරන 1951 තරම් මෑත ඉතිහාසය තුළ ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 62% තරම් විශාල වපසරියක බලය රැකගන්න එදා මේ වල්ලලි ගහණයට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ, මේ ප්‍රශ්නේ දිගපළලාද අපට තේරුම් නොයන ප්‍රධානම හේතුව වෙන්නේ ඇත්තටම මේ තර්ජනයට බොහෝ පිරිසක් මුහුණ නොදීම නිසා තමයි. ඒත් මිනිස් ජීවිත හා දේපළ වගේම මේ පරිසරයේ සිටිය යුතු දැවැන්ත සහ බුද්ධිමත් අලි ගහණයත් දිනෙන් දිනම මේ ව්‍යසනය හමුවේ විශාල තර්ජනයකට භාජනය වෙනවා. යාළුවනේ, මෙන්න මේ හේතුව නිසා අලි මිනිස් ගැටුම සමාජයෙන් කරලියට එන්නත්, සමාජීය මෙන්ම දේශපාලන තලයට පැමිණෙන්නත් ප්‍රධාන වශයෙන් මේක බලපානවා. කොහොම වුණත් අලිවැට මේ අලි මිනිස් ගැටුමේ මායිමක් ලෙස සැලකීම නම් අතිසාරයට අමුඩෙන් පිළියමක් සෙවුවා වගේ දෙයක් වෙනවා. මොකද සංක්‍රමණික චර්යාවන් සහජයෙන් උරුම කරගන්නා වන අලින් දන්නේ එක් මායිමක් විතරයි. ඒ තමයි ජෛව විද්‍යාත්මක මායිම. ඒ අනුව තමයි මේ වන අලින් කෑම සොයා ගැනීමට ගම්මාන ආක්‍රමණය කරන්නේ. 2004 වර්ෂයේදී මේ අලි මිනිස් ගැටුමට දුන් විසඳුමක් නිසා සැලකිය යුතු ප්‍රමාණයක කුඩා ඇත්පැටවුන් ගණනාවක්ම මන්ද පෝෂණයෙන් මිය යනවා. මීට හේතුවක් ලෙස පරිසරවේදීන් දක්වන්නේ යාල අභය භූමිය වටා අක්‍රමවත් විදුලි වැටක් ගැසීම. වනාලි ප්‍රමාණයට සාපේක්ෂව ඕල්න් යැපෙන භූමිය සීමා වීමෙන්, එම ගහණයට අවශ්‍ය ජලය හා ආහාර නොලැබීමෙන් කිරි දෙන අලි මව්වරුන් කෘසවි තම පැටවුන්ට නිසි පෝෂණය ලබා දීමට එම නිසා නොහැකි වෙනවා. මෙන්න මේ හේතුව නිසා මේ කුඩා පැටවුන්ට කුසගින්නේම මිය යන්න පවා සිදු වුණා. මෙම අලි මිනිස් ගැටුමින් සිදුවන හානියට වන්දියක් නියම කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. මොකද මිනිසුන් මෙම තර්ජනයෙන් මිය දෙන්නේ ඔවුන්ට මෙම ප්‍රශ්නයෙන් ගැලවීමට සාර්ථක විකල්පයක් බලධාරීන් ඉදිරිපත් නොකිරීම හින්දා තමා. වනාලින් මිය දෙන්නේ ඔවුන්ගේ ජීවය පවත්වාගෙන යෑමේදී මිනිසාට වඩා සිතුවිලි අතරින් පහළ අවධියක සිටීමත් මිනිස් චර්යාවන් හා ක්‍රියාකාරීත්වයට අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් යාමත් නිසා තමයි. එම නිසා රාජ්‍ය ගිණුම් කාරක සභාවේ වාර්තාවලට අනුව මෙම තර්ජනය නිසා 2020 වසරේදී මිනිස් මරණ 143ක් හා අලි මරණ 327ක් වාර්තා වෙනවා. 2019 වර්ෂයේදී වනාලි 407 දෙනෙකු සහ මිනිසුන් 122 දෙනෙකු මියගිය බවට වාර්තා වෙනවා. මෙම වසර තුළ පළමු දින 68 තුළ වාර්තාවන අලි මරණ සංඛ්‍යාව 61ක් බවත් සඳහන් කළ යුතුයි. දැනට පවතින සංඛ්‍යා ලේඛන තහවුරු කරමින් ලංකාවේ දිස්ත්‍රික් 19ක් තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 133ක අලි මිනිස් ගැටුම දැනට වාර්තා වෙනවා.
ඒ අනුව 2010 සහ 2020 කාලය තුල සිදු අලි මරණ ගණන 2958ක් බව සඳහන් කරන්නම වෙනවා. මේ මරණවලට ප්‍රධානම හේතුවක් ලෙස වෙඩි තැබීම, හක්කපටස් තැබීම, විදුලි සරවැදීම, වස දීම සහ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අනතුරු දක්වන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ අලි මිනිස් ගැටලුව හොඳින් කළමනාකරණය කිරීමට එතෙක් මෙතෙක් කිසිදු සැලසුම් සහගත ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න තවම නම් හැකියාවක් අදාළ බලධාරීන් අරගෙන නැහැ. මේ හේතුව නිසා අදටත් අපේ මේ මාතෘභූමිය තුළ අහිංසක මිනිසුන් සහ වන අලින් විශාල ප්‍රමාණයක් අකාලේ තමන්ගේ ජීවිතවලින් වන්දි ගෙවනවා. සදාතුක කරඩුව පවා කර රදවාගෙන යාමට පිනක් කර ඇති අලි ඇත් පරපුර සහ රටට බත සපයන ගොවි පරපුර රැකගන්න අවශ්‍ය සාර්ථක ඉදිරි පියවරයන් ගැනීමට අදාළ වගකිය යුත්තන්ට හැකියාවක් ලැබෙන්න ප්‍රාර්ථනා කරමින් අපේ මේ සටහන අදට අවසන් කරනවා. ඉතින් මේ වගේ ගවේෂණාත්මක තොරතුරු සමග ඔයත් එක් වෙන්න අපේ මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් මෙවැනි වීඩියෝවකින් නැවත හමු වන තෙක් ඔබට නිරෝගිමත් සුන්දර දවසක් වේවා.